වැලිමඩ ඌවපරණගම මස්පන්න ප්‍රදේශයේ පවුල් 500කට අයත් 2000කට අධික පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැන උවත් මෙවර එම ගොවීන් වී ගොවිතැන අතහැර සිය කුඹුරුවල බඩ ඉඟුරු වගා කර තිබෙනවා. නමුත් මසක පමණ කාලයක සිට දැඩි පරිශ්‍රමයකින් වගා කළ බඩ ඉඟුරු වගාව බිමන විට සේනාතලම ඌදුරට ලක්ව ඇති බවයි එම ප්‍රදේශයේ බඩ ඉඟුරු ගොවීන් පෙන්වා දෙන්නේ. ගොවියෝ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මිනිස්සු බඩ ජීවිත රැකගන්න මේ වගාව පටන් ගත්තා. දැන් සේනා දළුමෝගේ ප්‍රශ්නේ ඇවිල්ලා. කුසිකර්ම දෙපාර්තමේන්තුවත් අපිට අදාළ බෙහෙත් වර්ගයක් නැහැ. සියල්ල විනාශ වෙමින් තියෙනවා. අපි ගොවි ජනතාව හැටියට අපි මේ කාර් කියන්නේ අමාරුවෙන් හගාතගත්ත බෝග වගාව. අපි කාබනික දියලා පොහොර වර්ගයක් හරි දැන් පොළඳ පොළේ තිබ්බනම් අපිට අරන් ගහන්න තිබුණා. මේ පොළව දැන් අපි බොහොම අමාරුවෙන් හදාගත්තේ. ගොවින් පවසන්නේ සිය ගැටළු වලට මේ වෙනතෙක් බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණු බවයි. දරුවන්ට උගන්නන්න විදියක් නැහැ. අපේ රත්තරන් බඩු බැංකුවල තියලා අපි සෑහෙන දුක් විඳලා එදා වේල හොයාගෙන කන්නේ බොහොම අමාරුයි. මේ මහපාරට වැටෙන තත්ත්වය තමයි දැන් අපිට උදා වෙලා තියෙන්නේ. සේනා දළඹ උවදුර හේතුවෙන් ගැටළු රසකට මැදිව සිටින ඌව පරණගම බඩ ඉරිඟු වගකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය වගාව රැකගැනීමට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. ඒකට සුදුසු මොනවාද වර්ග ගන්න කියලා අපිට උපදෙස් දීලා තිබෙනවා. හැබැයි මේ කිසි දෙයක් කඩේ ගන්න නැහැ. ඊට පස්සේ වෙන වෙන උපක්‍රම පාවිච්චිකොත් හරියන්නේ නැහැ. රජයේ බලධාරීන්ට අපි කියන්නේ මොකක් කර විසඳුමක් දීලා මේ සතා විනාශ කරන ක්‍රමයක් කියන්නේ.